අඳුරු අහසේ මෝදුවන්නා වූ සුපුන් සඳසේ දැහැමි පරපුරක් උදෙසා සිදු කෙරෙන YouTube සංග්‍රාමය WP Vision දැහැමි දැක්ම ශ්‍රී ලාංකේය කුදුමහත් බෞද්ධ ජනතාවගේ මෙන්ම ලෝකවාසී බෞද්ධ බැතිමතුන්ගේ නොමද වන්දනා මානයට පාත්‍ර වන දෙව් මිනිසුන් නිරන්තරයෙන් වන්දනා මාන කරන මේ පෘථිවියේ ඇති අති ප්‍රබලම ස්ථානය වන්නේ රුවන්වැලි මහා සෑයයි මේ රුවන්වැලි මහා සෑය උදෙසා සිදු කෙරෙන අති රමණීය පින්කම් පිළිබඳව ඔබව දැනුවත් වීමට නම් ඔබ රුවන්වැලි මහා සෑය ආශ්‍රිත පුණ්‍ය භූමියට යා යුතුයමයි රුවන්වැලි මහා සෑය ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන උන්වහන්සේගේ ද්‍රෝණයත් සර්වඥ ධාතුන් වහන්සේලා දරා වැඩ සිටින ලක්මව පිණි සරසන මිනි කිරුලයි අද WP Vision කතාබහේ දිශාන්ති යොමු වන්නේ රුවන්වැලි මහා සෑය උදෙසා පෙර විසු හෙළ රජදරුවන් සිදු කළ අති රමණීය පින්කම් පිළිබඳව විස්තර විවරණයකටයි දන්නවා රුවන්වැලි මහා සෑය ඉදිකළ ශ්‍රේෂ්ඨ රජතුමන් වන්නේ දුටුගැමුණු රජතුමා බව. දුටුගැමුණු රජතුමාගේ අභාවයෙන් ඔහුගේ සහෝදරයෙකු වන සද්ධාතිස්ස කුමාරයා ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයට පත්වන අතර ඔහු 18 අවුරුද්දක් ශ්‍රී ලංකා රාජ්‍ය විචාරණවා. සද්ධාතිස්ස මහරජතුමන් විසින් රුවන්වැලි මහා සෑයේ ඡත්‍රය පළඳවන අතර රුවන්වැලි මහා සෑය උදෙසා වුණු පිරියම් කිරීමේ කටයුතු සිදු කරනු ලබනවා. ඒ වගේම රුවන්වැලි මහා සෑය වටා ඉදිකොට තිබෙන ඇත්පවුර සිදු කරන්නේද සද්ධාතිස්ස මහරජතුමන් විසිනි. සද්ධාතිස්ස රජුගේ අභාවයෙන් රාජ්‍යත්වයට පත්වන ලජ්ජතිස්ස රජතුමන් රුවන්වැලි මහා සෑය උදෙසා අලංකාර කලුගලින් නිර්මාණය කරන ලද මල් ආසන තුනක් සාදවා පූජා කරනු ලබනවා. එමෙන්ම රුවන්වැලි මහා සෑයත් තූපාරාම මහා චෛත්‍යයත් අතර භූමිය සම මට්ටමට පත්කොට තූපාරාම විහාරයේ තූපාරාම මහා චෛත්‍ය උදෙසා උතුම් ගල්කංචුකයත් සාදවා පූජා කරනු ලබනවා. ලජ්ජතිස්ස රජුගේ අභාවයෙන් ඔහුගේ මයිලුණුවන් කෙනෙකු කල්ලාටනාග නමින් රාජ්‍යත්වයට පත්වනවා. ඔහුගේ රාජ්‍ය පාලන සමය අවුරුදු 6ක්. එම රජතුමන් විසින් රුවන්වැලි මහා සෑයේ වැලිමළුවේ කෙළවරින් මහා ප්‍රාකාරයක් ඉදිකරනු ලබනවා. මහාවංශ මූලාශ්‍රයට අනුව මෙම රජතුමන්ගෙන් පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය කිසියම් දෝලනයන් කිහිපයකට ලක්වන අතර ඉන් පසුව රාජ්‍යත්වයට පත්වන්නේ කූටකන්නතිස්ස රජතුමන්ය. කූටකන්නතිස්ස රජතුමන් කිසියම් ස්ථාවර භාවයකින් යුතුව තමන්ගේ රාජ්‍ය පාලනය සිදු කරන අතර ඔහුගේ අභාවයෙන් රාජ්‍යත්වයට පත්වන්නේ බාතිකාභය මහරජතුමන්ය. බාතිකාභය රජතුමන් ඉතා දීර්ඝ කාලයක් රාජ්‍ය පාලනය කරන අතර ඔහුගේ රාජ්‍ය පාලන කාලය පුරා වසර 28ක්. බාතිකාභය රජතුමන් ඉතා ධාර්මිකව තමන්ගේ රාජ්‍ය පාලන කටයුතු සිදු කරන අතර මහා දාඨික රජතුමන්ගේ සහෝදරයෙකු නිසා මොහුට බාතික යන නම ලැබී තිබෙනවා. තමන්ට ලැබෙන බදුමුදල් මනාව කළමනාකරණය කරන බාතිකාභය රජතුමන් රට වැසියන්ට කිසිදු බරක් නොවී තමාගේ ධාර්මික රාජ්‍ය පාලන කටයුතු ඉතා විචිත්‍ර ලෙස සිදු කරන්නේ අපූර්ව දක්ෂතාවයකින්. පින්කිරීම සඳහාම උපන් හපන් හැකියාවකින් යුතු බාතිකාභය රජතුමන් ඉතා දීර්ඝ කාලින සැලසුමකට අනුව නගරය හාත්පස යොදුනක් පාසා
සවන් පිච්ච මල් සහ ඉඩ මල් රෝපණය කරවා මල් වලින් මුළු නගරයම අලංකාර කර සිටිනවා. කූටකන්නතිස්ස රජතුමාගේ පුත්‍රයා වූ වාතිකාපේ රජතුමන් මෙසේ වගා කරන ලද සමන් පිච්ච මල් බොහෝසේ නෙලාගෙන අවුත් මහා සෑය පාදමේ සිට මුදුන දක්වාම අඟල් 4ක ඝනකමකට සුවඳ මැටි ආලේප කරවා එම සුවඳ මැටි සමන් පිච්ච මල් වල නටු කිමින් බස්සවා මුළු සෑය පුරාම සමන් පිච්ච මල් අතුරා ඉතා සුවඳවත් වූ අති රමණීය සුන්දර පූජාවක් සිදු කරනවා. මහා සෑය සමන් පිච්ච මලින් වැසී ගිය කල එය සුවඳවත් වූ මල් ගුලාවක් මෙන් සුවඳ හමන්නට වුණා. මහා සෑයට මෙසේ මල් පූජාවන් සිදු කරන වාතිකාභය රජතුමන් තවත් දවසක මහා සෑය පාදමේ සිට ඡත්‍රය දක්වාම අඟල් 2ක ඝනකමකට මනෝ සීල හෙවත් සිරියල් ආලේප කොට විවිධ මල් වර්ග එහි ඔබ්බවා මුළු සෑය පුරාම මලින් සරසා අති සුන්දර රමණීය තවත් පූජාවක් සිදු කරනු ලබනවා. ස්වර්ණමාලී මහා සෑයට මෙසේ විවිධ මල් පූජාවන් සිදු කරන වාතිකාභය රජතුමන් තුන්වන වතාවටත් මහා සෑය පාදමේ සිට ඉහළ ඡත්‍රයේ මුදුන දක්වාම මලින් සරසවා තවත් සුවඳවත් වූ මල් පූජාවක් තෙවන වතාවටත් සිදු කරනු ලබනවා. මෙසේ ස්වර්ණමාලී මහා සෑයට අනේක ආදර ගෞරව දක්වන වාතිකාභය රජතුමන් තවත් දිනක අබේ වැවේ ජලය යන්ත්‍රානුසාරයෙන් රුවන්වැලි මහා සෑය මුදුනට ඉස්සවා මහා සෑය පැම්පහසු කරවා අති සුන්දර මහා පැම් පූජාවක්ද සිදු කරනු ලබනවා. වසර 28ක දීර්ඝ රාජ්‍ය පාලනයක් සිදු කරන වාතිකාභය රජතුමන් උතුම් මල් පූජා මෙන්ම උතුම් පැන් පූජාවලට අමතරව තවත් වෙනත් ආකාරයකට කෙසේනම් මහා සෑය පුදම් දැයි කල්පනා කරමින් සිටිනවා. එසේ සිතන රජතුමාට මෙබඳු අදහසක් පහළවනවා. එනම් මුතු පාටින් දිලිසෙන මහා සෑයට මුතු පූජාවක් සිදු කිරීමටයි. ඒ සඳහා ගැල් 100ක මුතු ගෙනවිත් සියුම්සේ අඹරවා සුණු පිඩුකොට මහා සෑය මුතු පාටින් බබලනසේ මුළු මහා සෑය පුරා මාදුරා මහා සෑයට වාතිකාභය රජතුමන් උතුම් මුතු පූජාවක් සිදු කරනු ලබනවා. මෙවැනි අති රමණීය පූජාවන් පිළිබඳව අද කාලයේ අපට සිතා ගැනීමටවත් පුළුවන්ද? මහා සෑයට මුතු පූජා කළ වාතිකාභය රජතුමන් මහා සෑයට බබළු පූජා කරන්නේ නම් කතරම් අගනේදයි කල්පනා කරනවා. මෙසේ කල්පනා කරන රජතුමා රෝම රටට දූතයන් යවා එයින් බබළු ගෙන්වා මහා සෑය වැසෙනසේ බබළු වලින් දැලක් නිර්මාණය කරනවා. මෙම බබළු දැලේ සන්ධිවල කරත්ත රෝදී ප්‍රමාණයට රත්තරන්ින් කළ නෙළුම් මල් සවිකරන වාතිකාභය රජතුමා එම නෙළුම් මල් වල කෙමීන් පහළට වැටෙනසේ මුතු වැල් පළඳවා එම මුතු වැල් කෙලවර රත්තරන්ින් කළ නෙළුම් මල් එල්ලවා අති සුන්දර අති දුර්ලභ අති රමණීය දෙවි මිනිසුන් සතුටු වන පිනෙන් පිරී යන ප්‍රබල පූජාවක් සිදු කරනු ලබනවා. අනේක විද මල් පූජාවන් අනේක විද පූජාවන් අනේක විද මුතු පූජාවන් අනේක විද පබළු පූජාවන් ආදී වශයෙන් අති රමණීය පූජාවන් රැසක් කළ මේ පුණ්‍යවන්ත වූ වාතිකාභය රජතුමා දිනක් මහා සෑ මළුව වන්දනා කරන විට මහා සෑය ඇතුළතින් මහා සංඝරත්නය පිරිත් දේශනා කරන සුමදුර හඬක් ඇසෙන්නට වුණා.
මළුව වටා හොඳින් ගමන් කරමින් මේ සූත්‍ර දේශනා සජ්ජායනා කරන හඬ ඇහෙන්නේ කොහෙන්දයි බාතිකාභය රජතුමා හොඳින් විපරම් කළ බැලුවා. මෙසේ විපරම් කර බැලූ රජතුමාට මේ මහා සංඝරත්නය සාමූහිකව සූත්‍ර ධර්මයන් දේශනා කරන හඬ ඇහෙන්නේ රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්මයෙන් බව තහවුරු වුණා. ඉන් අනතුරුව මහා සෑයේ නැගෙනහිර වාහල් කඩ ළඟ මේ මහා සෑයේ ධාතු ගර්භය නොදක නොනැගිටින්නේ මේ යන අදිත්‍රිණ යුතුව මහා සෑ මළුවේ බාතිකාභය රජතුමන් වැතිර ගත්තා. මහා සෑයට මෙසේ අනේක විද පුදු පූජා පැවැත්වූ පින්වත් බාතිකාභය රජතුමන් මහා සෑයේ නැගෙනහිර වාහල් කඩ ළඟ මහා සෑය දෙස බලා වැතිර සිටින ආකාරයේ දුටු රහතන් වහන්සේලා රහත් ඉරුදීන් දුරටුවක් මවා බාතිකාභය රජතුමන් රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භය ඇතුළට ගෙන්වා ගන්නවා. මහා සෑයේ ධාතු ගර්භය සියසින් දැක මහත්සේ ශ්‍රද්ධාවෙන් වන්දනා මාන කළ බාතිකාභය රජතුමා මහා සෑයේ ධාතු ගර්භයෙන් පිටතට පැමිණ තමා සියසින් දුටු සියලු සිතුවම් චිත්‍රණය කොට නැවත මහා සෑයට පූජාවක් ලෙස එම චිත්‍රණය කළ වස්ත්‍ර පූජා කර මහත් පූජාවක් සිදු කරනු ලබනවා. එමෙන්ම බාතිකාභය රජතුමන් මදුගන්ධ නමින් තවත් සුන්දර පූජාවක් සිදු කරනු ලබනවා. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ මහා සෑයට මෙතරම් පුදු පූජා පැවැත්වූ රජ කෙනෙක් නොමැති තරම්. මෙසේ පින්දහම් කරන බාතිකාභය රජතුමා කලගිඩිගෙන ඒවාට සුවඳ පුරවා ඒවායේ මල් මිටි දමා ඉතා අලංකාර රමණීය පූජාවක් සිදු කරනවා. ඔබ මහා සෑයට යම් පූජාවක් සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ නම් බාතිකාභය රජතුමන් කළ පින්කම් පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත්. පින්වත් බාතිකාභය රජතුමා සිදු කළ තවත් අනවිභවනීය පූජාවක් වන්නේ රුවන්වැලි මහා සෑ මළුවේ ගොබ් මස දක්වා උස්වන තරමට සිරියල් නතුරවා ඒ මත නිල් මහනෙල් මල් ඔබ්බවා සිදු කළ අති රමණීය අති සුන්දර මහා සෑ මළුවේ සිදු කළ පූජාවයි. එපමණක් නොව රුවන්වැලි මහා සෑ බඳට නොඑක් ආකාර පුද පූජාවන් කළ බාතිකාභය රජතුමන් රුවන්වැලි මහා සෑ මළුවේ සුවඳ මැටි ආලේප කොට එම මැටිවල සිදුරු සාදා එහි නිල් මහනෙල් මල් ඔබ්බවා මුළු මහා සෑ මළුවම නිල් මහනෙල් මල් වලින් පුරවා සිදු කළ අති සුන්දර රමණීය පූජාව ඉතිහාසගත ලෙස මහා වංශයේ සඳහන් වනවා. ඒ වගේම බාතිකාභය රජතුමන් මහා සෑ මළුවේ සිදු කළ පහන් පූජාව හරිම ආශිර්වාදමත් එකක්. එනම් මහා සෑ මළුවේ සිදුරු සියල්ල වසා දමා මහා සෑ මළුව කිතෙල් වලින් පුරවා එහි පට රෙද්දෙන් කළ පහන් තිර ඔබ්බවා ඉතිහාසයේ ප්‍රථම වතාවට අති රමණීය බබලන පහන් පූජාවක් බාතිකාභය රජතුමන් විසින් සිදු කරන ලදී. මේ ආකාරයටම දෙවන වරටත් තෙවන වරටත් මහා සෑ මළුව මීතෙල් වලින්ද තලතෙල් වලින්ද පුරවා පට රෙද්දෙන් කළ පහන් තිර ඔබ්බවා මහා සෑයට බබලන මහා ආලෝක පූජාවක් සිදුකොට තිබෙනවා. මේසා දුර්ලභ ආලෝක පූජාවන් හත්වර හත්වර බැගින් කිරීමට බාතිකාභය රජතුමන් පුණ්‍යවන්ත වනවා. ඒ වගේම අද දක්වාම සිදු කෙරෙන වාර්ෂික වුණු පිරියම් කිරීමේ කටයුත්ත බාතිකාභය රජතුමන් විසින් සෑම වර්ෂයක් පාසාම කළ යුතු බවට දන්වා සෑම වර්ෂයකම මහා සෑයේ වුණු පිරියම් කිරීමේ කටයුත්ත ඉතා ශ්‍රද්ධාවෙන් සිදුකොට තිබෙනවා. ඒ වගේම බාතිකාභය රජතුමන්
විසි අට අවුරුද්ද පුරාවටම ජාතික උත්සවය ලෙස සලකා වාර්ෂික වෙසක් මහා උත්සවය මහා සෑය ඉදිරිපිට මහා ඉහළින් සමරා තිබෙනවා. ඒත් එක්කම ප්‍රධාන පූජාවල් වලට අමතරව වාතිකාවේ රජතුමන් සිදු කළ සෙසු පූජාවල් වල සංඛ්‍යාව 84000 ඉක්මවා යනවා. ඒ වගේම පංච තූර්ය නාදයෙන්ද මහා සෑයට පුද පූජා පවත්වන වාතිකාවේ රජතුමන් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසමිතුන් උදෙසා බෝධි ස්නාන පූජා නමින් බෝධින් වහන්සේ පෙන් පහසු කරවීමේ පුද පූජාවන්ද වාතිකාවේ රජතුමා විසින් පවත්වා තිබෙනවා. ඒ වගේම වාතිකාවේ රජතුමන් ජීවමාන බුදුරජාණන් වහන්සේ සේ මහා සෑය සලකා දවසට තුන් වරක් පමණ උතුම් බුද්ධෝපස්ථානයන් සිදු කරනවා. ඒ වගේම දවසට දෙවරක් පමණ මල් පූජා කොට පෙර වැයුම් සිදු කොට මහා සෑයට පුද පූජා පවත්වනවා. මීට අමතරව පෙරහැර දාන, පවාරණ දාන, තෙල් පැණි වස්ත්‍ර පහන් ආදී ශ්‍රමණයන් වහන්සේලාට ගැලපෙන පිරිකරත් වාතිකාවේ රජතුමන් පූජා කරනවා. චේතිය වන්දනාවට මහත්සේ ඇලුම් කළ පින්වත් වාතිකාවේ රජතුමන් මහා සෑයට පමණක් නොව දිවයිනේ විසිරී පවතින විහාරස්ථානවල පවතින සියලු චෛත්‍යයන් නඩත්තු කිරීම සඳහා ආදායම් ලබා ගැනීම පිණිස එම විහාරස්ථානවලට කුඹුරු ප්‍රදානයකට තිබෙනවා. අද මිහින්තලේ ලෙස හඳුන්වන පුණ්‍ය භූමිය එදා හැඳින්වුවේ සෑගිරිය නමිනි. එදා සෑගිරියේ වැඩ සිටි දහසක් භික්ෂූන් වහන්සේලාට වාතිකාවේ රජතුමා සෑම කල්හිම සලාකබත් දාණය පිරිනමා තිබෙනවා. පෙර රජදරුවන් මහා සෑය වෙනුවෙන් සිදු කළ මහා කැපකිරීම ඉතා විචිත්‍ර අයුරින් පුණ්‍යවන්ත කළ මහා පින්වත් වාතිකාවේ මහරජතුමන් අවුරුදු 28ක් පමණ රාජ්‍ය විචාරා දෙව්ලොව සැපත් වනවා. පින්වත් වාතිකාවේ රජතුමාගේ අභාවෙන් පසුව ඔහුගේ මයිලනුවන් කෙනෙකු වන මහා දාඨික මහානාග රජතුමන් ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයට පත්වනවා. 12 වසරක් රාජ්‍ය විචාරණ මහා දාඨික මහානාග රජතුමන් මහා සෑයේ ගලින් කළ බේසා වළල්ලට පහලින් කිංජක්කණම් මලින් කැටයම් කළ ඉතා අලංකාර ගල් අතුර වනවා. ඒ වගේම මහා සෑයේ වැලිමරුව විශාල කොට සකස් කරනවා. වගේම ලංකාවේ සෑම විහාරස්ථානයකටම ධර්මාසන පූජා කරනු ලබනවා. මහා දාඨික මහානාග රජතුමාගේ අභාවයෙන් පසුව ඔහුගේ පුත්වන ආමණ්ඩගාමිනී අභය කුමරුන් ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයට පත්වනවා. ආමණ්ඩගාමිනී අභය රජතුමන්ගේ රාජ්‍ය පාලන කාලය අවුරුදු 9කුත් මාස 8ක් වනවා. ආමණ්ඩගාමිනී අභය රජතුමන් විසින් මෙතෙක් මහා සෑයට පළඳවා තිබූ ඡත්‍රය වෙනුවට ඊට උඩින් තවත් මනරම් වූ ඡත්‍රයක් පළඳවනවා. ඒ වගේම මහා පෞර්ෂයකින් හිබි ආමණ්ඩගාමිනී අභය රජතුමන් මුළු දිවයින පුරාම සියලුම සතුන් මෙරීම වළකමින් මාඝාද ආඥාව පනවනවා. ඒ වගේම මහා සෑයේම පාද වේදිකා සහ කුඩා වේදිකා යනුවෙන් මහා සෑ මළුවේ වේදිකා දෙකක් ප්‍රතිනිර්මාණය කරනවා. ඒ වගේම මග තුට යන සියලු මගීන්ගේ පහසුව උදෙසා සියලු තැන්වල සියලුම වර්ගයේ පළතුරු ගස්වැල් සිටුවනවා. මේ ආමණ්ඩගාමිනී අභය රජතුමන් මීට පෙර හැඳින්වුවේ ගාමිනී අභය යන නමිනි. කෙසේ වෙතත් මෙම රජතුමා ආමණ්ඩ හෙවත් පැණි කුමඩු මහා සංඝයාගේ පාත්‍ර පුරවා පූජා කළ අසිරිමත් සංඝගත දක්ෂිණාව ජනතාවගේ සිත්ගත්තා. මේ නිසා මෙම රජතුමා ජනතාව අතර ප්‍රසිද්ධ වූයේ ආමණ්ඩගාමිනී අභය නමින. එමෙන්ම ආමණ්ඩගාමිනී අභය රජතුමන් මහා සංඝයාගේ
පාත්‍ර දැමීම සඳහා වස්ත්‍ර වලින් සිදු කළ දරුණු පූජාව ගැනද මහා වංශයේ සඳහන් වෙනවා. ආමණ්ඩ ගාමිණී අබේ රජතුමාගෙන් පසුව බොහෝ කාලයකට පසුව සංගතිස්ස නම් රජ කෙනෙකු රාජ්‍යත්වයට පත් වෙනවා. මෙම රජතුමන් මහා සෑයේ පළඳවා තිබූ ඡත්‍රයේ රණින් ගැටයම් කොට එය වර්ණවත් කරනවා. ඒ වගේම මහා සෑයේ දේවතා කොටුවේ සතර පස පිහිටි සූර්ය මණ්ඩලවල හරි මැද්දෙන් කහවණු ලක්ෂයක් වටිනා මැණික් සතරක් මේ සංගතිස්ස රජු විසින් කැටයම් කොට පළඳවනවා. ඒ වගේම මහා සෑය මුදුනේ ඉතා වටිනා දියමන්ති දරණුවක් පළඳවන ලද්දේය. ඒ වගේම මේ පින්කම් වලට සම්බන්ධ වූ 40,000ක් සංඝයාට සංගතිස්ස රජු විසින් සිවුරු 6 බැගින් පූජා කරන ලද්දේය. සංගතිස්ස රජුගේ අභාවයෙන් පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයට පත් වූයේ සංඝ බෝධි රජතුමන්ය. මේ ශ්‍රී සංඝ බෝධි රජතුමාගේ කාලයේදී ශ්‍රී ලංකාවේ ජනතාව පීඩාවට පත් කරවමින් මහත් නියගයක් ඇති වුණා. රටවැසියන්ට මහත්සේ ආදරය කළ ශ්‍රී සංඝ බෝධි රජතුමන් මහා සෑවේ මහා මළුවට පැමිණ මහා වැසි ගලා මා මෙතරින් ඉල්පී ගොස් පහත මළුවට වැටෙන තෙක් මා මෙතනින් නොනැගිටින්නේ මී යන ස්ථිර අදිෂ්ඨානයෙන් යුතුව වාඩි විය. නොබෝ වේලාවකින් මහා වැසි ධාරා ඇදහැලි රජතුමා ජලයෙන් ඉල්පී ගොස් පහත මළුවට වැටුණු කල්හි රජතුමා නැගිට්ටේය. රටට ජනතාවට ආදරය ඇති මේ පින්වත් ශ්‍රී සංඝ බෝධි රජතුමා ජනතාව අතර අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණා. මෙසේ බලන කල පැහැදිලි වන එක කරුණක් තිබේ. එනම් පෙර විසූ අපගේ හෙළ රජදරුවන් ජීවමාන බුදුරජාණන් වහන්සේසේ සලකා මහා සෑයට පුද සත්කාර කළ බව මොනවට පැහැදිලිය. ඒ වගේම ඉදිරියේදී පහළ වන සියලු රාජ්‍ය නායකින්ද අපගේ පෙර විසූ හෙළ රජදරුවන් දෙස බලා රුවන්වැලි මහා සෑයට ආදරය ගෞරවය ආරක්ෂාව සැපය යුතුය. එසේ කළහොත් අපේ මේ පුංචි දිවයින ධර්මද්වීපයක්සේ තවදුරටත් බොහෝ කාලයක් විරාජමානව පවතිනු ඇත යන්න අපේ විශ්වාසයයි. අනාගතයේදී ධාතු පරිනිර්වාණය මේ මහා සෑ භූමියේදී සිදුවන තෙක් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය අපගේ රට තුළ විරාජමානව නොපියව පවතිවි. එසේ ධාතු පරිනිර්වාණය තෙක් මහා සෑයේ වැඩ සිටින ද්‍රෝණයක් වූ සර්වඥ ධාතුන් වහන්සේලාට සහ රුවන්වැලි මහා සෑයට අපගේ නමස්කාරය වේවා.